සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ ITN සවසහයයි තිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින්. මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අගමැතිගෙන් අවුරුදු තෑගේ. දැන් තීරණය කළ තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් සහන මිලකට සිංහල අවුරුද්ද වෙනකන් ජනතාවට ලබල දෙන්න. සහනමල්ල ලබාදීමට සුපිරි වෙළඳ සැලුත් පෙළගැසෙයි. නාම යෝජනා ප්‍රතික්ෂේප වූ හැටි කන්න හදලා දෙන්න පුළුවන්, අනලත් දෙන්න පුළුවන්, කවන්නත් පුළුවන්, කටට දාලා ගිලින්න කියලා අනින්න බෑ. පෘථිවියේ තාරකා මණ්ඩලය හා සමාන තවත් තාරකා මණ්ඩලයක්. දේශීය පුවත්. සහන මල්ල ලබන අප්‍රේල් මාසයේ දක්වා ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගම්පහ නගරයේ ඉදිකළ නව බස් නැවතුම් පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. රුපියල් මිලියන 140ක වියදමින් ඉදිකළ ගම්පහ නව බස් නැවතුම් පොළේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. සුකිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා පූර්ණ අධීක්ෂණ සැලසුම් දායකත්වයේ යටතේයි මෙය ඉදිකෙරුණේ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ බස්නාහිර මහනගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් සුකිත පුරවර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. නව බස් නැවතුම් පොළ ඉදිකිරීමෙන් විශාල පිරිසකට සෙත සැලසෙනවා. අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජීවන වියදම. බඩු මිල සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. කලට වෙලාවට මෝසම් මැසි ලැබුණේ නැහැ. වගා කරන කාලවල වෙනස් වුණා. සමහර අය වගා කිරීම අතහැරියා. එනහැ බලාපොරොත්තු වෙන අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඒකයි මේ මිල වැඩි වෙලා තියෙන්නේ. කෙසේ මෙතන තියෙන මේ අර්බුදයට විසඳුමක් හැටියට දැන් තීරණය කළා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් සහන මිලකට සිංහල අවුරුද්ද වෙනකන් ජනතාවට ලබල දෙන්න. හාල්, පරිප්පු, සීනි, හල, ලූණු, හාල් මැස්සන් සහන මිලකට ලබල දෙන්න. සිංහල අවුරුද්ද වෙනකන් ඒත් ඔක මිල අනුව ලබල දෙන්න බලන්නේ. ප්‍රථම වතාවට ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික බෙදා හැරීමේ ක්‍රමවේදයේ යොදවනවා. මේ රටේ ජනතාවට සහනයක් ලබල දෙන්න. රජයක් හැටියට අපි සංවර්ධන වැඩ කරන ගමන්, ඡන්ද පවත්වන ගමන් අපි යුතුකමක් තියෙනවා මේ ජනතාවගේ මූලික ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. අමාත්‍ය පාටලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නපෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පවුල් හැදෙන සංවර්ධනය, එහෙම නැත්නම් පරිසරයේ වනසන සංවර්ධනය, රටේ ආර්ථිකයට බරක් වෙන සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදයට මිනිස් නිදහසට බාධාවක් වෙන සංවර්ධනය අපට වැඩක් නෑ මිත්‍රෝ. අපිට ඕනේ වැදගත් සංවර්ධනයක්, සාමූහික සංවර්ධනයක්. ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ පවුලකට නෙවෙයි, සෑම දෙනාටම බෙදා හදා දෙන සංවර්ධනයක්. හැමෝගෙම එකඟතාවෙන් සම්මුතියෙන් යමක් කරනවාද ඒව ස්ථාවරයි. ඒ ස්ථාවර මාවතේ තමයි මේ නවපාලනය යන්නේ කියන එක අපි ඔබට අවධාරණය කරනවා. උත්සව සමයේ සහන මිල වෙළඳසල් ජාලයක් ඇතිකර ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් සහන මල්ලක් වෙළඳපොළට හඳුන්වා දීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබුණා. මේ සඳහා පෞද්ගලික සුපිරි වෙළඳසල් රැසක්ද සහයෝගය ලබා දීමටයි තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් කාගිල් ෆුඩ් සිටි ආයතනය ලබා දෙන සහයෝගය පිළිබඳ අදහස් දක්වන ඒ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලෙවි සංජීව ප්‍රනාන්තු මහතා. මේ වැඩසටහනට සහයෝගය දක්වන්න කාගිල් සුද්ධිටියෙන් මේ උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට අඩුම මිල දෙන්න තීරණය කරලා තිනවා. ඉතින් කාගිල් සුද්ධිටිය ලංකාව පුරාම තිබෙන සුපිරි වෙළඳසල් ජාලය අඩුම මිල අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට දෙන්න මේ උත්සව සමයේ පාරිභෝගිකයන්ට අපේ පොරොන්දුව ඉටු කරන්න අපි කැප වෙලා සිටිනවා. මේ අතර පොල් සඳහා උපරිම මිලක් නියම කර ඒ පිළිබඳ රජයමකින් නිරන්තරයෙන්ම විමසිලිමත් වීම පාරිභෝගික ජනතාව වෙනුවෙන් සිදු කරන සහනයක් බව පාරිභෝගික ජනතාව පවසනවා. පොල් ගෙඩියක් රුපියල් 75ක පාලන මිලකට ලබා දෙන්න රජය ගත්ත හොඳ තීරණයක්. ඒත් මේ කඩහිමියෝ ඒක හරියට විටුකරයිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 75ට වඩා මිල වැඩිකෝ විකුණනවා නම් ඒ කට්ටියට දඬුවම් කරනවා නම් තමයි හොඳ. මේ ආණ්ඩුවෙන් ගන්න තීරණ බොහොම හොඳයි. මිල පාලනයක් කරන එක, මිල පාලනය කරන අපිට සහනයක්, ලොකු මිල පාලනයක් කරලා 75ට පොල් ගෙඩියක් දෙනවනම් ඒක හොඳයි. ඇත්තනම් ලොකු සහනයක් කියලා හිතුණා ඒක අහපු වෙලාවේ.
පොල් අලෙවි කරන වෙළඳසැල් හිමියන්ද මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පළ කළා. බෑ අපි දැනුවත් වෙලා ඉන්නේ මේ රජයෙන් මිලපාලනයක් දාපු එක ගැන පොල්වලට. අපිට ඒ මිලට දෙන්න පොල් ලැබෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපිට කොහෙන් හරි ඒ මිලට විකුණන්න පුළුවන් විදියට පොල් ගෙනල්ලා දෙනවා නම් අපිත් හරි කැමැති. අත්තවන්න පාලක මිලක් කවපේ කරන් හොඳයි. අපි මේ දෙයයන් හත්සේ තනුව ඒවලන්න අපි ඒ මිලට හම්බෙන්නේ නැති කියලා අපි හන් දුක් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතින් අපිටත් ඒ මිලකට හම්බ වෙයි කියලා හරියට විකුණන්න. උත්සව සමයේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු වෙත දැන් අප යොමු වෙනවා. මේ උත්සව සමයේ පාරිභෝගිකයින්ට උපරිම සහන සලසමින් කාගිල්ස් ෆුඩ් සිටි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අවම මිලකට අලෙවි කිරීමද තීරණය කර තිබෙනවා. සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 125යි. දේශීය රතු කෙකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 73යි. දේශීය සම්බ කිලෝග්‍රෑම් එකක් රුපියල් 82යි. දේශීය රතු කෙකුළු සම්බ කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි. ආනයනික නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 70යි. ආනයනික සුදු කෙකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 62යි. දේශීය රතු නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 80යි. ආනයනික පොන්නිසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 71යි. මයි චොයිස් මැකරල් ටින් එකක් රුපියල් 127යි. ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 135යි. අල කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි.